ස්වාමීන් වහන්සේ දැන් අපිට පෙර අපේ තිබ්බ කෙලෙස් ස්වභාවයයි දැන් ස්වභාවයයි මෙනෙහි කරන්න කිව්වනේ. ඔව්. දැන් එහෙම කෙලෙස් පෙර තිබ්බ ඒවා මෙනෙහි කරන්ඩ අපි කාම වස්තුන් එක්ක ඇසුරු කරලා පරිේෂණ කරන්න යන එක හොඳද? එහෙමයි. ඒක දකින්න ගැඹුරක් තියෙනවා. දැන් මෙනෙහි කරනවා කියන එකයි සිහි කරනවා කියන එකයි තෝරගන්න ඕනේ. සිහි කරනට හරි මාර්ගය වැඩෙනවා. මෙනෙහි කරන්න ගියාම සසර වැඩෙනවා. ක්‍රම දෙක. දැන් පෙර දවන් ඒක තමයි පෙරවිසු කඳ පිළිල කියලා මෙනෙහි කරනවා කිව්වත් දිවැස් තියෙන කෙනෙක්. එතකොට දිවැසි පෙර මිත්‍යත්වේ බලනවා කියන්නේ කාරණා දෙකක්. දැන් පෙරේම සිහි කරනවා කියන්නේ හැම දෙයක්ම බලාපොරොත්තු වෙන මම යම් කිසි විදියක මෙබඳු ආස්වාදයක් පෙර විඳින්න ගිහිල්ලා. ඒ හේතුව මට මෙන්න මෙහෙම චක්‍රයක් කරගීලා විඳිලා. මෙන්න මේ දුක් විඳින්න හිත වුණා. ඒකෙන් මම කොටු වුණා යම් කිසි දැනකට. එදෙන මානසික වාදයක් වෙන එකක්. මොනවායි කායික වාදින් හෝ මානසික වාදින් හෝ පෙරින් එකට කොටු වුණා. කොටු වෙන්න සිද්ධ වුණා. අන්න එහෙමයි සිහි කරලා බලන්න. දැන් අපිටම මෙහෙම දෙයක් මේ බුදුරජාණන් වහන්සේ සඳකිඳුරු ජාතකයේ දේශනා කරපු ගම්මෝ සඳකිඳුරු ජාතකයේ දේශනා කරපු එක ගත්තාම අද ඉන්න අය මොකද කරන්නේ? කිඳුරා කිඳුරිට තිබිච්ච ආදරේ කිඳුරි කිඳුරාට තිබිච්ච ආදරේ ගැන කතා කරනවා විතරයි. ඒ මුල් කරේ ඉඳන් අන්තිමට එකෙක් මැරිලා දුක් විඳපු එක අඩමු හැටි හැපිච්ච හැටි සිද්ධ වෙච්ච දුක් වේදනාව ඒක ගැන බලන්නේ නැහැ. අර වගේ ආදරයකින් ඇලුම් කරන්න ගිහිල්ලා ඉතින් තිබිච්ච පරණේ උඩ තමයි අන්තිමට මහා දුකකින් සංවේගයෙන් සැවෙන්න සිද්ධ වුණේ. එකෙක් මැරෙනකොට අනිකන හරියව ආරු. මේ මහා දුකක් විදිහට සිද්ධ වුණා. මේ එකතු වීමේ විපාකේ. ඉතින් ඒක අන්න එහෙමයි බලන්න ඕනේ. නමුත් අද සඳු කිඳුරු ජාතකයේ අද කිව්වොත් එහෙම බලන්න. කිඳුරගේ කිඳුරගේ ඉතිවිච්ච සුන්දර ආදර මේක ගැන කතා කරන්නේ. ඉතින් ඒක මුලාව. මුලා එතනත් මුලාව. වෙන්නේ ඒව නෙමෙයි. ඒ කාර්යයේදී ආදරය කරන්න ගියාම අවසානයේ දුක විඳා. අදත් මේ ආදරය කරන්න හැම කිදුකේ මේක විඳිනවා මේ පයල්ලගේ නනදා. හේදත් කොහොමද දුක විඳින්නේ? කිඳුරා වැරනා කියලා. ඒක අදත් කරන්නේ ඔයගොල්ලෝ. තමගේ සාහිපුරු කියන්නේ නැහැ. දාලා ගියා කියලා මේ දුක අඬනවා දුක් වෙනවා. ඉදත් කොහොම දුක් වුණා? අද ඉතින් නෙවෙයි. ඒ සාදරේ හැටි. ඇලුම් වල හැටි. ඉතින් ඒක තමයි වැහිනවා කියන්නේ. හැමදෙනාම යථාර්ථයේ වැහිනවා. යථාර්ථයේ දැකින තිකිනේ මොන ඔය කතා මොන වැළුවා. ඕකෙන් ඉහි රින්ගන්නේ තමන් අල්ලගත දෘෂ්ටිය. ඒ නිසා යත හොයාගන්න බැරි. විරදී ඉන්නේ ඒකයි. තමන් කොයි පැත්තද කියන්නේ මේ පැත්ත යනවා. ඔය හොයාගෙන ඒකයි වෙන්නේ. ඉතින් අපි අතීතයේ සිහි කරන්නේ කොහොමයි? දැන් මම කුඩා කාලේ සිහි කරලා තියෙනවා. සිහි කරනවා. ඒ සිහි කිරීම නිසා මොකද වෙන්නේ? අම්මා තාත්තා තේපා ආජාති ආදීවා වාදියාව ජාති ආදීවා තේපා දරුවෝ ජාති ආදීවා තේපා නෑදෑව ජාති ආදීවා තේපා තරහ නෙමෙයි මොකක් නිසාද ඇසුරු කරන්න කියලා විඳ විඳ කොහමද හොඳට මතකයි අය මං සැප නෙමෙයි විඳේ මානසික වශයෙන් පුදුම දාහයන්ටපත් වුණා ඇසුරු කරන්න කියලා ඉතින් මම ඇසුරු කරවි ප්‍රියමනාපේ ඉතෙල්ලා ඒ ප්‍රියමනාප ඇසුරු අන්තිමට ගිනි ගොඩක් කියලා ගලවර උනේ ඒ කාලේ ප්‍රියමනාපේ තිබිච්ච නිසා ඒකේ දීර්ඝ හිටියේ මේක දෙරුන්නේ ඒක එහෙම නැහැ කියලා තමයි අන්නේ දැන් පැහැදිලිව පේනවා ඒ ප්‍රියමනාපයන් නිසා මම විඳලා තියෙන මානසිකත්වයේ මොනතරම් නිකන් වම්බ ගොඩනගාගත්ත මේ මුලාවක් නිසා හදාගත්ත එකක්ද ඇයි මගේ ප්‍රියමනාපය පස්සේ ගියේ ඒ ප්‍රියමනාපේ තේරුම නැද්ද අන්නේ ඒකයි දැන් අපි ඒක දකින්නවා ඒක සිහි කිරීම ඒ සිහි කරනවා කියන්නේ ඒක මතක් කරනවා කියන්නේ ඕවා නෙවෙයි අපෝ මං ඒ කාලේ මෙහෙමයි පාස්කෝලේ ගියේ යනකොට මේ විදිහට ගියා අනේ කවදද අපිට එහෙම කාලයක් එයිද ආයිතරයක් අන්නේ මතක් කරන්නේ ඉතින් මතක් කරන් ගියා මතක තමයි මතක කියන්නේ මැරිච් එකනේ මෘතකයි ඉතින් මෘතකයක් වෙන්න පුළුවන් මතකේද ගියා වරවිනියක් වගේ තමයි ඉතින් මෘතකයි මතකයි මතකේ නෙවෙයි ගන්න කිව්වේ දැන් ස්වාමීන් වහන්සේ අපි හිතමු අපි කැම් කාම වස්තුවකට ආස වෙලා හිටියා. ඔව්. දැන් අපි අපේ හිතේ දැන් තියෙන ඒ ස්වභාවය දැන් නැහැ. ඔව්. දැන් ආයේ අපි ඒ අයත් එක්ක කතා කරන්න ගිහිල්ලා ටෙස්ට් කරන්න යන එක හොඳද? ඉතින් අපි දැනගන්න ඒක අපිට සර්පය අල්ලගින්න අත්හැරියන. ආ. අත්හැරමු සර්පය අල්ලන්න යන කාරි භයානකයි. ඒක අපි දකින්න ඕනේ. ඒක ලේසි වැඩක් නෙවෙයි. දුරු වැඩක් නෙවෙයි. ඒක
ප්‍රාහණය වෙන ප්‍රමාණයත් එක්ක තියෙනවා. අපි යථාර්ථයේ දැක්ක කෙනෙක් නම් ඒක සාහවලින් හිඳුනා ගියා ගන්නවා. ආයිසරය මම ඇදි මගේ ඇගීලුණා. මට කිසිම සම්බන්ධයක් තියෙන්නේ නැහැ. එහෙම නම් මම යම් කී උදව්වක් වශයෙන් මේ යථාර්ථය කියලා දුරන කවන්නේ. එහෙම කෙනෙක්. එහෙම නැතුව හොරන්න ගිය කට්ටිය කිල්ලේ සමාරු වෙලා තියෙනවා. හරියට. මොකද ඒ කියන්නේ මේ මේ තමන්ගේ ඉද තමන් හවට්ටන හැමතැනින්. මෙයා හරි ලස්සනයි මෙයා ජී කැරයි ඉතින් මෙයා සාමාන්‍යයි මෙයා හරි උසමහසයි
මෙයන් අය උතර ගැලපෙන මහදෙක් ඉන්නවා. ඒ අර සම්බනේ මේ රූපනේ මේ ස්වභාවය අර කියන්නේ දුවන. එයා මේ ওই තිත් එකමනේ ඔක්කොම කරන්නේ. ඉගේ තිත් එක හැදිලා තින්නේ ආකෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, පටිවි ධාතු. පස්චාර කිනිසුර හදන්නේ. ඔය හතරේම සංකල්පනේ. අන්තිමර වලපුවාම තෝක හදිච්ච එක වලපුවා. ධාතු හතරෙන් හැදුණා කිව්වට ඊට වඩා එකක් මෙතන තියෙනවා. ධාතු හතරෙන් හැදි ගහක් මේ වැඩනහ උහුණු වෙලා ගැද ගහන්නේ. ධාතු හැදි මේ කය හැදුණා පැත බලත් එන්න මේ පණුවන් ගහන. දැන් මොකක් නිසාද? මේක තමයි කාමී තියෙන ಗುಣ. කාම ಗುಣ මේ තරම් කුණු ගොඩා. මේ ගහ ගහ හැදුනේ එහෙම ඉඳගින් නෙවෙයි. ඒක බාහිර ආයතනේ. නම් මේක අභ්‍යන්තර ආයතන කාම ගුණින් හටගත්ත මේ කාම ඡන්දේ මුල් කරන්නේ ඒ ආසාවෙන් හටගත්ත නිසා. මේ කුණු ගොඩ සනිකර ගඳයි. අන්නේ හතර මහ බුද්ධ ගඳ ගන්න හදලා දීලා. ගඳ ගන්න ධර්මයක් අපි ළඟ තිබිච්ච ඉන්න. ඉතින් බැලෙන්නේ නැහැ නේ පහත මොතක් පාසා ගඳ ගන්න. මොතක් කාමී නිසා ගඳ ගන්නවා කියන එක දැනගන්න හොඳ දෙයක් තියෙනවා. අපි ඇතුළෙනුත් යනවා කබ. කණේ කන කලාඳුරු කියන අපිට කණේ අපලව ගේනවා. නහයෙන් හොටු කියලා එනවා. එතන දිවෙන් දිවේ කාරම් පෙගුණු කියලා එනවා. එතන මල වගේ මුත්‍රා වගේ ගඳ ගන්නවා එනවා. අන්තිමට. දැන් කයද ගන්න මුත්‍රා මාර්ගී. වල මාර්ගී කියන එක මේ අර කාපු යන්න තියෙන එකක්. කය හා සම්බන්ධ ඇතකන දිනාසේ ශාරීරියේ පහට අහුවෙන්නේ පහ. ඒතොර කාගේ හරි කඳුළු ටිකක් අරන් ඉවල වල්නවා. පිට වෙන්නේ. කබ කඳුළු ටිකක්. ඒක ගඳක් නැහැ. ඒතොර කන හරයි අපිට කරේ ඉවල වල්නවා. ඒ කියන්නේ යම්කි උෂ්ණ ගතිය යන්ත තියෙනවා. ඒ ගඳක් කියන්නේ යකේ කියන්නේ. කොටු ටිකක් අරන් බලුවා. ඒක ටිකක් තියෙනවා. හැබැයි කටේ අර දත්ම දින්නේ නැහැ ටිකක් අරන් ඉවල බලුවොත් ඒක සෑහෙන ගඳයි. උත්‍රාටි අසේ ගහලා එන මිරිගා ගැදලා ඉන්න බැලුවොත් ඒක පලාතියද වෙන්නේ. හේතු වෙන නැහැ. කොයිතරම් වෙනසක්ද? එකින් එක නුඹ වැඩි උනේ. කාමාස්වාදී ඇහැට ගන්නවට වැඩි ගන්න එකක් ගන්න පොඩ්ඩක් අනට. ඉමිරකොට ඊට වඩා ටිකක් ගන්න. රසාස්වාදී ඊට වඩා වැඩි කාම රස කාමයේ ගන්න. පොට්ටප්ප කාමයේ කියන්නේ උපරි බීම ගන්න. වැඩිම කාමී. ඉස්පර්ශ කාම. ඒක කාමී ගණීවානේ විච්ච වට්ටවද? ගද වැඩි. ඇසුරු කරන ඉන්දිය ගදයි. එන ගද කාමී කාමී නේද? ඒක විද්‍යාවට ක්‍රමයක්. බලන ක්‍රමය. ඒකේ තියෙන වෙනස ඇති. ඊයේ ප්‍රිය නැහැ. කොහේ ගත කාමී ගදයි. ඒක අපි අන්තරේ දකින් කොට දැන් මේ ආස්වාදයට වැදෙනන් පස්සේ මේ වැදෙන වෙලාවෙ විඳින දුකයි ඊට අමතරව මේ බැඳීම නිසා ඉස්සරහට විඳින දුකයි දෙකම දකින්න. අන්න ඒකයි අය. ඒකම දකින්න. ඒක බලන්න තියෙන්නේ. ඉස්සරහට මේ වගේ මේකක් වෙලා මෙහෙම සතුට යනවා මෙහෙම දුක් විඳිනවා. ඒකයි. මේ වගේ යාවි හැටගෙන එහෙම වෙනවා කියන එකත් අපි දකින්න ඕනේ. සීල් සුවඳ. දුසීල් දුර්ගන්ධය. කාමී කියන දුසීල බවටයි කියවා. සීල් බවට නෙමෙයි. කාමී කාම විචාචාරයෙන් වෙන්නේනවා. කාමී වෙන්නේනවා කියුවම බ්‍රහ්මචාරි. එතකොට එදෙන සීල් සුවඳයි. වෙන්වීම සුවඳයි. කාම ඇසුරු වීම ගන්නයි. සීල දුර්ගන්ධේ සීල දුර්ගන්ධේ ඒ වචන තියෙන්නේ කොහොමයි ඉතින් අපි අඳුර කරපුවාම හැරගන්න කය තියෙන කවදා මේ කය හටගන්නේ සීල දුර්ගන්ධේ මේ දුසීල දුර්ගන්ධින් හටගන්නේ මේ විපාකයි ගඳ ගන්න හැබැයි හේතුව සුගන්ධ නැගේ ඒකෙන් හටගත්ත කය ගඳ නැහැ හැබැයි ඉතින් ඉඳගෙන ඉවිලා ඉඳන් ඊට පස්සේ ආයෙ දුර්ගන්ධිය හදන්න පුළුවන් ඉතින් ඒ හේතුව ඵලේ ගඳයි අනිතරේ එකයි වෙන්නේ දැන් වල් දුසීල දුර්ගන්ධයේ දුගඳේ නැහැ ඉතින් දැන් වල්ලාගේ ගඳ ඌ ඔච්චර නෑවත් හරියන්නේ නැහැ ඒක දැන් මෙහෙ තියාගෙන හිටියොත් එහෙම ගඳ ගන්නවා ඒක ඔච්චර නෑවා කියලා හරියන්නේ නැහැ ඒක ඇඟෙන් පිටින් ගඳක් තියෙනවා ඒ අන්න ඒක තමයි ඒ බලු ගතිය කියන එක ගා නිචයි ඒ ගඳ වැඩි දැන් බලල් ගතිය එච්චර නිච නැහැ දෙවලා මෙතේ උඩ ඉඳලා ගඳ ගන්නෑ. ඌනවන්නේ නැහැ. අරුණයි විනන්නේ කොහොම අදින්ද බෑ බලලා. ඉත බලු ගැතියයි බලල් ගැතියයි දෙකේ වෙනසක් තියෙනවා. සතුන් ගැසෙයි
හද ගලු ගඳ ගහන සතාගේ ගතිය උගක්ම නීචයි. ඒ නීච අකුසලේ ඒ වගේ බලවත්. ඒ සත්වෙගේ හැටි හැටි දෙන්නේ එහෙමයි. සතෙට තව සතෙක්ගේ ගඳ දැනෙන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. ගඳක් විදියට. ඔව් ඒක දැනෙන්නේ. ඒ කියන්නේ උන්ගේ ගතියේ ගතිය සමානයි. ගතියේ ගතිය ආසන්නයි. ආසන්නද දුසීලත්තේ දුසීලත්තේ ආසන්න නිසා. ඒ දෙකේ ගානක් නැහැ. අහන්න ඒකද අපිට දැනෙන ප්‍රමාණයට දැනෙන්නේ නැද්ද? දැනෙන්නේ බලන්න. නෑ ඒ දැනෙනවා. දැනුණාට ඒක ගඳක් වශයෙන් ඉන්නේ උඩ ප්‍රියමනාප වෙනවා. ඒ කියන්නේ ගතියේ දුසීල් ගතියේද තව දුසීල් ගතිය ප්‍රියමනාප නිසා විසිරවන්නේ. ඉතින් ඒක ටික ඇඳිනවා. දැන් අපි හඳුන්න දැන් ඒ කියන්නේ ඒකට හේතු හදපු මීට බවන්ව වෙනස් වෙනවා නේද? වෙනස් වෙනවා. ඒ මීට නවත් එකක් නේ. එහෙමයි. ඒ කියන්නේ මේ පින් කොටද පින් පව් කියන්නේ කොටස් දෙකක්. එහෙමයි. ඒ පව් කොටස ඒවා පව් කොටස රැඳෙනවා. එහෙමයි. පින් කොටස ඒවා පින් කොටස රැඳෙනවා. ඉතින් ඒක එහෙමයි අයියා. ඉතින් අර ඔක්කොම තිරසං වල විවිධ තිරසං උනාද? එකම තිරසං ගතිය කියන එකේ තියෙන්නේ. පව් කොටේ. ඔව්. තිරසං ගතිය තිරසං මතේ ඒ ගතිය උන්ට නෑ එහෙම අමාරුවා. ඒ ගඳ උන්ට දැනෙන්නේ නෑ. ඒ කියන්නේ ඒක උන්ට උන්ගේ ගතියෙන් හටගත් එකක්. ඒ උන්ට එහෙම අපිරියාවක් නෑ තිරසං උන්ට තිරසං. උන්ට ගඳ එහෙම එකක් නෑ. විපාක වශයෙන් එක පිටින්. ඔව් දැන් ඒ වගේම තියෙන සමහර අය ඉන්නනේ මේ දැන් මේ නීච ගති තියෙන මිනිස්සු ඉන්නවා. ඔව් එහෙමයි. පිරක් අය කඩ ගඳයි පරාදී ඉන්න බෑ. එහෙමයි. ගානක් නැහැ. නමුත් එයායි ගෑණි මිනිහා දෙන ඉපගෙන ඉන්නවා. ආ. කිරි ගානක් නැහැ. කුඩු ගානක් නැහැ. අර තමන්ගේ අර බඩේ ඇතුලින් එන ගඳේ ගඳේ ඉන්නවනේ උකාරේ තියෙන ගඳක් හරි මේ පිරක් අය මේ. සමහර මේ ගොළු වෙලුණු වෙච්ච ගඳ ඉන්නවා. ඒ. විවිධ ගඳ ඉන්නවා. නමුත් ඒ උන් දෙන්න කතා කර ඉන්න ළඟට ඒ ලබු වලට උන්ට හදන්නේ දෙන්නම ගතියද ගතිය ගැලපෙන. ඒ ගැලපෙන්නේ ටිකක් අහුනොත් විවාහය ගැලෙනවා. එහෙමයි කියන. අල්ල පීරන්න බැ. මේ වගේ දෙයක් ඇති විවාහයක් දුරු කාලයක් තව ඔව් ඔය අපොයි ඒක හරි. සවනස දැන් මේ සිතුවිලි පහල කරන ප්‍රබලත්වය අනුවනේ කර්මය සකස් වෙන්නේ. දැන් අපි කියමු දෙදෙනෙක් එක් වෙලා කරන කාම ආස්වාදයයි කෙනෙක් තනියම යම් වැඩ පිළිවෙලකට හුරු වෙලා හිටියනම් ඒ ආස්වාදෙයි. දැන් අර තනියම වැඩ මේ යෙදෙන වැඩ පිළිවෙලට යෙදෙන ස්වභාවය මේ ප්‍රබලයි. එහෙම වෙනවද? නෑ ප්‍රබල නෑ. නෑ. ඒක දුබලයි. දුබලයි. ආහා. දැන් විසුණු වහන්සේ ලාතර එහෙම විවාහ තියෙන්නේ. ආහා. එතන ඒකෙ තියෙන පොඩි අවතක්. ආහා. අර මේ දෙන්නේ සම්බන්ධයෙන් ලොකු අවතක් තියෙන්නේ. අර පාරාදීගතවෙයි. ඒක අපේ හඳුන්නේ ඒක මෙව වෙන්නේ විශ්වයට වෙන අසාධාරණයි. ඔව් ඒකත් එකයි. එහෙම දෙයක් තියෙනවා. කාම මෙතන කාම සංකල්පයක් විතරයි. කාම සංකල්පය. ඒක. අර ආයුධ සංකල්පය කිව්වොත් එහෙමද? කාම විත්‍යාචාර සංකල්පය කියන්නේ. ඒක සම්පූර්ණ පාපයක් කියන පැත්ත. එහෙම. අවිද්‍යාවක් කියන පැත්ත. අහහ. ඒ කාම විත්‍යාචාරයයි කාමචාරයයි එතන ඒ වගේම කාමචාරයේ කියන එකේ සම්බන්ධයක් ආවම අහ කියන ගුණ වල තව බලාගත්තානි. ඒක ඒකත් එක්ක අයිතුකම් පිළිබඳව යම් කිසි කෙනෙක් ඒකත් අතර දා ස්වයං වින්දනයේ ඉකේ ඉන්නවා. ඒක ඊට වල මේ අඩුයි. අඩුයි. ආ ඔව්. දැන් මේ කවුද උදායි හාමුදුරුව? ආ ස්වයං වින්දනයේ ඉඳලා සෑය නැවත් කෑවා. ආහ්. එවත් දෙසඳ හිටු. එවත් දෙසඳ ගිහිල්ලා තනි කරලා තිබා ඒ දිවිඳිනවා. ඒක නත අය තපනවා. ඒක කියනවා ඒකක් නෑ. ආහ්. මම මෙච්චර වතාවක් ආයෙ හිටියා කියනවා. ආහ්. ඒ ආයෙ හැරයක් එක දිගට පනවනවා මාසයක් ඉඳලා මං කියලා. දෙපාරක් කරගත්තා දෙපාරවල සති දෙකක් විඳින්න සිද්ධ වුණා සති දෙකේ තුන් පාරක් කරනවා කියලා කියනවා ඒ ආයතන තුන ගන්න අන්තිමට හතුණා ඔච්චර දිනුවෙක් කළා කොහොම හරි ඉක්මවා ගත්තා දඟලා දඟලා ඉක්මවාගෙන අන්තිම අරිහත් වෙලාපත් වුණා වැඩි වාචාරයක ඉතින් අරිහත් වෙලාපත් වෙන වාදාවක් උනේ නැහැ මෙච්චර වෙච්ච එකත් ඉක්මවා ගත්තා එහෙම ක්‍රමයක් තියෙනවා හොඳයි කියනවා නෙවෙයි නෝ ඒක මේ ඒක අර අර වගේ අර බැඳිලා හිටන් ගියන් ගිහින් මේ පරාජික වෙනවට වෙන්නේ නෑ බේරුවා තියෙනවා සානන්ද මේ දැන් ඔය ශාසනයේ දැන් ඔය සමලිංගිකයව ගැන දේශනා කළ තියෙන මොන ආකාරයෙන්ද ඒවා තියෙන්නේ මේ සමලිංගික පරාජික පාළි මේ
තියෙන්නේ සංඝාසේද පාළි. එහෙමයි. ඉතින් තිලේ සංඝාසේ 13කට මෙහෙ තියෙනවා. එහෙමයි. සංඝාසේ. අන්න ඒවා එකක්. සමෙන්ගේ දේවල්. එහෙමයි. දැන් ඒ දැන් සානස ඒකේ පාප කර්මය බලගත්ු වැඩිද මේ ස්ත්‍රියක් එක යෙදෙනවට වැඩිය? නෑ ස්ත්‍රියක් එක බලවත්යි. වැඩි. ඔව් ඔව්. ආහහ. ස්ත්‍රියක් උන පරාජිකයි. ආහහ. ඉත්‍යාක එක සමලිංගික ඉත්‍යාක එක හේවණේ වුණා කියන්නේ ඒ කියන පරාජිකාව. ආහහ. ඒතර මේ පුරුෂ පක්ෂේ නම් ඒකේ ඒ අනු අඩු වෙනවා. ආහහ. මේ පරාජිකාව ඉන්නේ නැහැ සංඝාධිශේෂයක් එනවා. තුලසි එවත් ආදි වශයෙන් තව තවත් ඉහළට යන අඩු වෙනවා. අඩු වෙනවා. ඒතර ඒ වගේ මේ එකෙන් එක අඩු වෙනවා තියෙනවා. ආහහ. දැන් දුගුලා එවටක් වගේ දෙයක් තියෙනවා. දැන් යම් කිසි අනුත්‍ය මේ දැන් ලිංගයේ අදින් ඇල්ලුවෝ. අදින් ඇල්ලලා ඉතින් මොදේ නැහැ කරොත්. ආහ. යාලේ මේ 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 අර සංඝාධිශේෂය එහෙමයි. ඒතර අදින් අල්ලන්නේ නැතුව ඔය මොනවා හරි ගෞරවයක් ගන්නවා. ඒතර දුකලා වේද? ආහ. ගාතු මොතේ වෙනවා. දෙකේම. එහෙමයි. ඒ ඒ ඉස්වාරදේ ලිංග අල්ලපු දිය යනවා වෙනස් වෙනවා. එහෙ. අදින් ඇල්ලුවොත් බල වැඩි. අර තියේ තියේ දිග විස්පර්ශ වීම වෙනෝනා කියන එක කිව්වා. ඔව් බල වැඩි. එහෙමයි. දැන් සාමාන්‍ය සමාජයේදී ඔව් දැන් ස්ත්‍රියක් එක්ක ඉන්නවට වැඩිය අර අනිත් ආකාරයේ දෙයකට මිනිසුන්ගෙන් එල්ල වෙන චෝදනා මේ කියන්නේ නීච කරන ස්වභාවය වැඩි. මේක මහා පවක් කියලා. ඔව් ඒක මිනිස්සු විදිහට නීතියක් නේද? එහෙ. දැන් යථාර්ථයේ නීතිය නෙවෙයි. එහෙමයි. ආ ආ. ඒකයි. අර සම්මතයේ නීතිය සම්මත හදාගත්ත ඒවා. එහෙමයි. ඒ හදාගත්ත නීතිය නේ ඒකක් නෙවෙයි. ඒ නීතියෙන් දැන් ඔය මේ තනියෙන් ඔය එහෙම එකක් වුණත් දැක්කොත් ඒ නිය විදිහට නීතියක් තියෙන 6 මාසය ඇතිරි. ආහහ. මේ මේ කර අදින් මේ මොකද ඉතරලා හිටනව උත් එහෙම. මේ නඩුවතර උපකොල තියෙන 6 මාසය ඇතිරි. ආහහ. ඒක නීතියක් තියෙනවා. එහෙමයි. ආ ප්‍රසිද්ධ ස්ථානවල වෙන්නේ නේ. නේ කොහොම හරි ඒක ප්‍රසිද්ධ නෙවෙයි. කොහොම හරි උපකොල. ආහහ. ඒක දෙයක් ඒක. එහෙමයි. ආහහ. ඒ නීතියක් තියෙනවා. අවදී යථාර්ථයෙන් නම් ඒව එකක්වත් නැහැ.